माइक ऑफ फिर आसर नमः बुद्धाय तेरमा सरने से नमः बुद्धाय पुताला नमः बुद्धाय तेरमा सरने से तेरमा सरनाई अभी දැන් පටන් ගමු අපි කරන්න යන වැඩි හරිද හරි අපිට සෙවණ දෙන දේවල් මොනවද කියන්න බලන්න උතාල කියන්න බලන්න ගස් ගස් විතරම ගස් විතරම නිවස पुताला सर पढ़ा क्या है क्या नुकसान तो सर आप इटा सेवन दिन ने मन दे वाल दिखला यहाँ सर गास निवास निवास तावर गासु निवास ही इतर हो प्रयोजन गरीदन दिन आकार अणु अभी क्रियात्मक विशेष मुनवा कलाताल अभी करण दिन मुखाद पारिसर अभी मतृका මාතෘකාවට අපි කියමු තියෙනවා මාතෘකාවට විනෝද චාරිකාවක් ගිහිල්ලා විනෝද චාරිකාවක් ගොස් දවල් වරුවේ ආහාර ගන්න පිරිසක් ඒවැදී දැනගන්න තියෙන ප්‍රධාන දේ පුතා මොකද්ද මේගොල්ලෝ මේ විවාහාරය ගන්නවා නම් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉන්නේ කොහෙද බලන තැනක් තියෙන මොකද හෙවණක් තියෙන තැනකට ගිහලා තමයි යන්නේ. එතකොට දැන් අපි ඔන්න කෑම කන මිනිස්සු එන්න ඔය සීරම කලයන් පස්සේ ඔන්න අපිට පොඩි ප්‍රශ්නයක් ආව මොකද්ද? දැන් මේගොල්ලෝ ගහක් යට ඉන්නවා කොහොමද අපි ගහ අඳින්නේ? ගස්ව හැටලම කීපයක් අඳිනවා පුතාල ඉස්සෙල්ලාම ඒක අඳිනවා. එඳ ගන්න. හරිද? ගහක පුතාල වන්න එක ක්‍රම වේදයක් තමයි මේ බලන්නකෝ මෙහෙම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා ඔය විදිහට එනවා ඇවිල්ලා මොකද මෙහාට එනකොට මොකද වෙන්නේ මේක මහත් වෙලා තමයි මුල් ටිකේ පේනවා නේද පුතාල පේනවද ඔයගලන්ට ඔව් සර් අපි ඔක අඳ ගන්නවා සර් දැන් මම නෙමෙයි මං කියන්නකෝ වෙලාව හා තව ගස් मेघा
बलाकोमें अभी वर्ग तूणा क्रम हरियट अभी प्रधान तूणाला महानोर शैली नुकोट लसन अंदर मोद कोलोट गोल पुलवा इला तीन विद्य बेड़करा हिमीट लसन मुखदे गस्टे पस तेरे
දැන් පුතාලට තේ පේනවද මේ ගස් වර්ග හතරේ වෙනස්කම් හතරක් තියෙනවනේ නේද? දැන් ඇඳලා ඉවරයිද මයි පුතාලා? හරිද පුතාලා? දැන් ඉතින් ඇඳලා ඉවරයි තියෙන්නේ නේද පුතාලා? දැන් ඇඳලා ඉවරයි තියෙන්නේ නේද හැමෝම? කියන්න කතා කරන්න. ඔව් සර්. लसन गोड़ा लसन අපිට ලේසියෙන්ම පාඩ කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉස්සල්ලාම ගන්න මොකද්ද අපි පාඩ පෙට්ටියෙන්? මේ පාඩ මොකද්ද කියන්න බලන්න. දුඟුරු? නෑ, තද දුඟුරු. තද දුඟුරු අරගෙන මගේ පුතාලා මෙන්න මෙහෙම ඉස්සල්ලාම මොකද කරන්නේ? මේකේ අයිනේ මෙන්න මේ විදිහට අඳිනවා. ඉස්සල්ලාම මේ කඳ කොටස මම මාක් කරන්නේ. අතුලටත් පොඩ්ඩක් දෙන්න දැන් ඔන්න කපු කුවේ හරියද මේ හරිය මුල් හරිය ඔන්න ඔය විදිහට මම ඔන්න පාරේ හැබැයි මෙහෙමයි දැන් ඕගොල්ලෝ ඇන්නේ මේකේ වෙනසක් තියෙනවා දැන් ඕගොල්ලෝ මෙතන ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද කියලා බලලා මම කියන්නම් ඕගොල්ලන්ට මොකද්ද මම උගන්වන්නේ හරි ගහේ අත් ගහේ එක පැත්තක් අපි අනිවාර්යෙන් මොකද කරේ පුතාලා අඳුරු කරගත්තා. පහේ පැදෙන්නේ නේද? මේක පැත්තක් ඔන්න අඳුරු කරගත්තයි කියන්නේ. ඊගාවට අපි කරන්නේ පුතාලා ගහේ තියෙන නේද යටි පැත්ත අතුවල යටි පැත්ත අතුවල යටි පැත්ත තමයි පාට කරගන්නේ. තද පාට. මෙහෙම. යටි පොඩ්ඩක් පාට කරගෙන යන්නේ. අපිට දැන් පාට කරන්න සංගත විතරනේ ඔන්න ඔය වගේ තියෙන. ඒතර ගහක 3D කියන්නේ ත්‍රිමාන ගතිය අපිට හොයා ගන්න පුළුවන් වෙනවා මේකේ තියෙන ගහේ තියෙන ගොරහැ බව ගහේ තියෙන අලංකාරය සේරම ගන්න පුළුවන් දැන් ඕගොල්ලන්ගේ චිත්‍රෙත් ඔය වගේ කොටසක් පාට කරන්න බලන්න ඕගොල්ලෝ එතකොට මොකද ගහේ එක පැත්තක් පාට කරනවා අතුවල මොකද කරන්න ඕනේ අතුවල යට කොටස් පාට කරනවා මුල්ලල එක පැත්තක් විතර පාට කරගන්න मेहिमा
හැබැයි මේ පාඩ කරනකොට මේ ගහක් පාඩ කරනකොට පුතාල ක්ලියර් වුණේ ක්‍රිකන් අර ස්මූත් එකට මෙහෙම පොලිෂ් ගතියට එහෙම අවශ්‍ය නැහැ මොකද හේතුව ගහක තියෙන ගොරහැඩි බව ගන්න ඕනේ විශේෂයෙන් දැන් වක්කයි එහෙම කරන්නේ හරි සුමට කරන්න හරි සුමට කළාම ඒක නිකන් පොලිෂ් කරපු ගහක් වගේ ඊට වැඩි හුඟක් අලංකාරයි මොකද්ද ගොරහැඩි තියෙන ගොරෝසු ගස් තියෙන ඒවැ අලංකාරිකයන් මොන මේ වේ හේවන ලි බීට්ලා කියන ආකාර ඔයගේ ගොඩාරියක් දේවල් තියෙනවා. දැන් එක ගහක් ඔය විදිහට පාට කරගත්තද මයි පුතාලා? ඕසේ. හරි. අපි එහෙමනම් දැන් ගහේ ඊගාව කොටසට යනවා මොකද්ද අපි ගන්නෙ මේ ලාදුඹුරු ලාදුඹුරු ගන්නෙ මොකද්ද තදදුඹුරු වලේ කෙලව කෙලවරින් ගන්න මෙන්න මේ බලන්නකෝ අපි ඔන්න ඔහම ගන්නවා අරගත්තාම දැන් මේකෙත් මොකද කරන්නේ මේ පැත්තෙත් එහෙම ගන්න දැන් මෙතන චුට්ටක් ගන්න මෙතනත් ගන්නවා ටිකක් අර මුල කොටස තියෙනවනේ ඔහොම ටික ටික ගත්තා දැන් මේ තැන් වලදී පුතාලා ටිකක් වැඩිපුර ගන්න ඕනේ මොකද හේතුව කොටස ප්‍රමාණය වැඩි නම් ඉඩ ප්‍රමාණය අපි මොකද කරන්නේ වැඩිපුර ඒ පාට පාවිච්චි කරනවා. දැන් මේකෙත් අපිට පුළුවන් මෙහෙම කොටස කොටස පාවිච්චි කරන්න. මේ බලන්නකෝ. ඔන්න ඔය විදිහට පාට කරගන්න. මේ බලන්න මම පුතා. ඔහොම පාට කරා. දැන් මෙතනත් එහෙමයි. දැන් පැස්ටල් කෝරේ මම අල්ලපු විදිය දැක්කද පුතා? මේ කෙලවර. ඇයි කෙලවරෙන් අල්ලන්න කියලා කියන්නේ පුතාලා? එතකොට පැස්ටල් කූර කැඩෙන්නේ. අපේ පුතාලා තින් පැස්ටල් කූර කැඩෙන්නේ කිව්ව එකයි. මෙන්න මෙහෙම කරලා මෙතෙන් උත්තර මොකද කරන්නේ? මේ විදිහට පැස්ටල් ටික එවන්න. එතකොට අපිට ඒ ගහේ තියෙන අලංකාරي සෑහෙන ප්‍රමා දැන් මෙතෙන්දී පුතාලා චුට්ට වැඩිපුර කෙරෙන්න ඕන. ওই විදිහට තියෙනවා. එහෙම වුණොත් තමයි පුතාලා නිර්මාණය සාර්ථකත්වයේදී ලැබෙන කලුත් ගන්න ඔය කලු ගන්න විදිය මම දැන කොතනින්ද කියලාත් මම කියන්නම් පස්සේ දැන් පේනවනේ පුතාලට දැන් ගහේ පාට අඩු වැඩි වීමේ වගේ දේවල් සේරම දැක නේද එතකොට පුතාලා මේ විදියට අඩු වැඩි වීමෙන්ම මේ නිර්මාණය කරගන්න ඔය විදිහට ලාදුඹුරු පාටත් පාවිච්චි කරන්න බලන්න. දැන් මට නම් හිතෙනවා පුතාලා තව පොඩි වැඩක් කරන්න. මෙන්න මෙතෙන්ටත් අත්තක් ආවොත් ලස්සනයි කියලා කියනවා. ඔන්න අපි එතකොට මොකද කරන්නේ? ඔන්න දුඹුරු පාටින්ම තද දුඹුරු පාටින්ම අත්තේ මුල පාට කළා ඊට පස්සේ ලාදුඹුරු පාටින් ඉතුරු ටිකක් පාට කළා. මේ බලන්නකෝ. මේ අත්තේ ගිනියට යන අත්තා. ඔය අතු ගහ පාට කිරිල්ලට වැඩිය වෙනස් වෙනව ඔයගලන්න මොනවද ගහේ කොළ අඳිනකොට කොළ අඳිනකොට මොකද කරන්නේ කියලා හොයාගන්න ඕනේ දැන් මගේ පුතාලා මේ ගහ ඔය විදිහට පාට කරගත්තද මගේ පුතාලා ඔව් සර් දුඹුරු පාට අපි ගත්තේ මොනවද තද දුඹුරු පාටයි ලා දුඹුරු පාටයි ඊගාට පුතාලා අපි ගන්නවා මෙන්න මේ කලර් එක ඒකට කියන්නේ මොකද්ද අපි අඳුරු කහ මේකට yellow ochre කියලා කියනවා. අඳුරු කහ අරගෙන මේ හිස්තැන් වල ගානවා. මේ බලන්නකෝ. මේ හිස්තැන් වෙහෙන්න අපි මෙහෙම ගානවා. බලන්න. මේ මෙහෙම ගානවා. ඔය විදිහට අපි ගා ගන්නවා අඳුරු කහ කියන කොටස. දැන් දැන් කොහෙවත් ඉදිරියට තියෙන්න බෑ මොනවද වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම පාට වෙලා තියෙනවා දැන් මේ ලොකු අත්තක් මේක ඉන්නේ ගහේ අපිට කතාව ගන්න තියෙනවා දැන් බලන්න මෙන්න මේ අත්තත් ඕක හදුවා මේ අත්තත් මේ හදුවා මේ අත්තත් මේ විදියට හදාගත්තා එතකොට හදාගත්තන් පස්සේ දැන් උර ඔය වගේ පාට එන්නේ ඔන්න ඔය අතරට ගන්න තව පාටක් මොකද්ද කියලා මම පෙන්නන්නම්කෝ පස්සේ දැන් ඉස්සෙල්ලා ඔය විදිහට රට කරගන්නකෝ ගහයි මේ කඳ කොටසයි ඒ සේරම ඒ විදිහට පාට කරගන්න
अंदर कह गाला अंदर कह के ये करके अरे अंतिम गेवे अंदर तेन विर हेम तेनम गावश्यम गेव पेन गहेतीड़े दून आकार गहेतीन गोरोस गति पुतुलतीन कड़च स्वरूप हिम पेन अभी हिमन अवसाने अभी मूना मे पाट चित्रे मुखदापीत कलुपाट बला उदाहरण क्रम वेदी चित्र उदाहरण मना कल हदागत मेन मेदन गहे अतुदे मेन मेम कुल तीन इतकोट मे अभी अंदी वेम दुलादी गसल अतल मे हरिए तपिवी कपिदागन मे मैपाल मे मैं चौके हसुनाकार क्रम वेद सुगे
එක කොටසක් පුතාලා පාඨ කරලා මම ඕලන්ට පාඨ කරන්න කියනවා. ඒ මොකද දන්නවා හේතුව? එතකොට පැටලිලි නෑ ඕගලන්ට. දැන් මම මේ ඇන්නේ මොකද්ද කියන එක දැන් ඕගලන්ට ගැටලුවක් වෙලා ගැටලුව විසඳෙන්න ඕන මම මොකද කරන්න කියලා බලන්න. දැන් ඊගාට මම ඕන්න ගත්තා මම කොටසක් විතරක් කරන්න. තදකොළ පාට. තදකොළ පාට අරගෙන අර කළු පාට උඩින් මේ විදිහට යවනවා. යවන ගමන් මොකද කරන්නේ? චුට්ට චුට්ට උඩට එවන මේ වන්නකො මේ එවන්නේ කොහොමද අපි මේක සුලි වශයෙන්නේ සුලි සුලි හැඩයෙන් තමයි අපි මේක එවන්නේ මේ අතරින් පේනවද අපිට සුදු පාට පේනවද නැද්ද මේ මෙහෙ අසින් 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 සුදු පාට පේනවද ඔයගොල්ලන්ට මේකත් ඒ විදිහට ගන්නවා බලන්නයි පුතා සුදු පාට පෙවුනට කමන්නේ නැහැ ඒක මොකද ආකාශයේ තියෙන ආලෝකය එහෙම මෙම් පේනවා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ දැන් ඔන්න තද කොළ පාට අපි ওই විදිහට ගත්තා දැන් ඊගාවට කරන්නේ පුතා ලල්ලා කොළ පාට අරගෙන ඒ කොටස ඒ කියන්නේ කොළ තියෙන යත්තේ ඉතුරු කොටස පාට කරනවා ටිකක් හැබැයි වැඩිපුර ගන්න නැහැ මේ ඉතුරෙන්නේ ඔය බලන්නකො මං කොටසක් විතර නිවලේ දැන් අපිට පේනව නේද මොකද්ද ගහේ කොළ තට්ටු තට්ටු තියෙන විදිහ නේද ඔක ඇඳිලා තියෙන්නේ ගහේ කොලේ තට්ටුවේ මුල හරියමයි පුතාලා මම ඒ පෙන්නන්නේ මුල හරිය තමයි මුලින්ම අපි කළු පාටින් පෙන්නේ එහෙනම් පුතාලා මාත් එක්කම මොකද කරන්න ඕනේ කළු පාට ඇඳලා මේ වගේ කොළ පාටින් සම්බන්ධ කරලා මේ ගහේ කොළ ටික සම්පූර්ණ කරමු පටන් ගමු බලන්න ඕගොල්ලෝ මම මෙහෙම ගාගෙන එනවා ඕගොල්ලෝ තනින් ඈ යටටත් අපි දාන්න ඒ වගේ උදාහරණ මේ මේක මේක හැටේ තමන්ට ඕන විදිහට හදා ගන්න ඕනේ උසවට තියෙනවද කොටට තියෙනවද මොකද ඒව ගැටලුවක් නෑ ඔයගොල්ලන්ට ඕන විදිහට කරගන්න හැබැයි මේක අර මල් බාංච් එකක සිස්ටම් එකට වෙන්න මෙහෙම කෙලවර යනකොට හීන වෙන විදිහට එනවා නම් පුතේ වැඩේ ලස්සන හරි දැන් අපි කළු පාටින් ගියව ටික තමයි ඉවර කරගමු නෑ ඊට පස්සේ මම කියන්නම් මොකද්ද කරන්න ඕන
දැන්ට පුතාල ඔක පාට කරලා තියෙන්නේ කොහොමද කියන්නේ බලන්න ගහේ අතුවල ප්‍රමාණය දැන් මේ තියෙන්නේ දැන් අතුවල පුතාල දැකලා තියෙනව නේද හීනි හීනි කෝටු ඇවිල්ලා තව 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 පුපුරු 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 උඩට එනවනි ඒතකොට ඒ වගේ එනකොට අපි මොකද කරන්නේ කියලා මම මෙතනින්ම මේ විලම්ම පෙන්නන්න ඊට පස්සේ මොකද කරන්නේ දැන් මෙතන අඳුරක් පෙන්නන්න मैपुता අපේ වරද්දෙන දේවල් ගොඩක් තියෙනවා පොල් ගහේ. අපි ඒව මොනවද කියලා බලගමු. හරි? මෙහාදීත් අපි ටිකක් ඕනේ. ස්ටැම් තියන්න නැතුව. सरल आकार प्रमाण सेला पाठ कर लिया रे इन्हें
दर्शन मट है निर्माण तीन तब पाठ करना है कौ दिन ने अंत से पाठ कर लगती है ना सर हाँ एक नहीं ना ये मैं नहीं की लगी आने पे ऐसा मामा दान में नहीं अभी वीर लासन मटोने लासन टे पाठ कर लाये भाई मालूम था ला उधर देवल कर ला दी भाई मुझे स्कूल ले दी दूसरे कला सांग में इधर अंदर संबंध में बल
තව නිල්මනක් හැබැයි ඕගොල්ලන්ට මේක පේන්න නෙමෙයි මං ඇඳලා දෙන්නේ ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මේක මතකලා පෙන්නන්න ඉස්සෙල්ලා මතකලා පෙන්න මම මේ භාවිතා කරන්නේ ඕගොල්ලන්ට මේ බලන්නකෝ මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ඉලක් ගන්න මේ බලන්න මම පුතාලා මට කවුරු හරි කියන්න ඕනි හොඳට බලලා අපි ගන්න මෙතන මෙහෙම සර් ඔකස පොල් ගහක පොඩි පැලයක් නේද සර් හරි දැන් මේ බලා ගන්නකෝ දැන් මේකේදී අපි එහෙමනම් ඉස්සල්ලාම් පුතාලා මේකට අපි ගන්නෙ නෑ ලාකොළ පාට දැන් කෙලින්ම ගත්ත මොනවද තදකොළ පාට මෙහෙම ගත්තා ඔය අපේ අය පුතාලා වරද්දන පුටක් කොටසක් තියෙන එකයි මම මේක අඳින්නේ අරගෙන අපිට ඕන නම් මෙතන ධාරයත් මොකද කරන්න පුළුවන් කළුවෙන් චූට්ටක් පෙන්න පෙන්නලා මෙන්න මේ බලන්න පුතාලා අපි පොළ අඳින්න ඕනේ විදිහෙම මෙන්න මෙහෙමයි අඳින්නේ. ඔබ බලන්න. මෙන්න තිබ්බ මෙහෙම තැළු කරා නේ. ඔන්න ඔහම ඉන්න ඕන. ඕකෝල්ලොන් අඳිනකොට මම දැකලා තියෙන පුතාලා තැනින් තැනට ඉරුටු 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 පෙන්. දැන් මෙන්න මෙහෙම පෙන්වලා තියෙනවා. ඕම අරගෙන ඕම මේ හැතැම්ම ටිකක් වගේ. ඔන්න ඕම ඇදලා තියෙනවා. මෙන්න මේ වගේ පුතාලා මොකද වෙන්න ඕනේ? කොළ හැඩේ ඉන්න ඕන. කල්ලි මෙතන මෙහෙම කළා මෙහෙම තල්ලු කරනවා එච්චරයි තියෙන්නේ අපි මේ අපිට ඕන විදිහට අපිට මේ දැන් මේක මෙහෙම කළා දැන් මෙහෙම අරගෙන මෙහෙම හීනටන්නේ මෙහෙම කරන්නේ නැහැ මේ මෙහෙම කරලා මේ බලන්න ඔය ක්‍රමවේද පුරුදෙන් දැන් ඔය පොල්ලත් ඇත්තට හැරිලා දිනවා ලස්සනට වෙනව නේද ඔයගොල්ලන්ට ඔව් සර් හරි දැන් එතකොට එහෙමනම් දැන් අපි ගාව පොල්ලත්ට යන්න ඒ පොල්ලත්තෙත් මොකද කරන්නේ මුල හරි ගම් මෙන්න මෙහෙම පාට කරලා පාට කරලා ඊගාට මොකද්ද අඳුරු එන තද කොළ පාට ඒකෙන් මෙන්න මෙහෙම පොල්ලත්ත සකස් කරගත්තා කරලා මොකද කරන්නේ එතනදී ඒ කියන්නේ පොල් පිච්චේ කොටස ඉතුරු වුණාන් පස්සේ ගන්නනේ මෙහෙම ළඟ ළඟ නේ ඉවන් ඔය විදිහට අඳින්න පුළන්නේ නේද පුතාලා බලන්නකෝ ඕගොල්ලෝ අඳින එකයි මේකේ අතර තියෙන වෙනස දේදොත් පුතාලා ඔය පොල්ලත් ඔන්න ඔය විදිහට එන්න ඕනේ පුතාලා නැත්නම් මට නම් හරි නෑ හරි දැන් තවත් දෙයක් බලමු මෙන්න මෙතන ඔන්න අනිත් පොල්ලත් ආවා හරිද දැන් මේ පොල්ලත් එන්නේ මෙහි වෙනවනේ මයි පුතාලා එහෙම ආවයි කියන්නේ ඔගොල්ලෝ ගොරි වෙන්න එපා කියන්නේ බය වෙන්න එපා මුත්තෙන්න එපා අනිත් ඉස්සල්ලා ඇඳ පොල්ලත්ට හානියක් වෙනවා කියලා එහෙම නෑ දැන් මේ බලන්න එතනොත් අපි අර විදිහෙමයි ගන්න මොකද අපි චිත්‍ර අඳින්න ගියාට වැඩක් නැහැ පුතාල අපි අවශ්‍ය මූලික සිද්ධාන්ත ගැන තේරුම් ගන්න ඒවා අරගෙන අපි දිනවා මිසක්ක
නැතුව නිකම්ම අපි පාට කරලා වැඩක් නැහැ. මේ මේවා මේ විදිහට තියෙනවා. තිබ්බොත් මගේ පුතාලා ලස්සනට අඳින්න පුළුවන්. දැන් පොල් ගහේ පොල් අතු අඳින්න ලේසිද අමාරුද මගේ පුතාලාට කියන්න බලන්න. ලේසි සර්. ලේසි. හැබැයි මගේ පුතාලා දැන් අඳින එක මට ඔය විදිහටම ඕනි. එමෝ දන්නවද හදිස්සියට පාට කරන්න නැතුව ඉමීට ලස්සනට පාට කරලා ගම්මු බලන්න මගේ පුතාලා. ඔන්න තව එක ක්ලික් ආවා මෙතන නේද? එයාටත් අපි මොද කරන්නේ ඔන්න තදකොළ පාටින් ඉරදාගත්ත යා මම මේ පොල්ලත්ත සාමාන්‍යයෙන් උඩද දැන් මම මේ වගේ පෙන්වනකොට ඇත්තෙම ඇත්තම මහත නෑ පොල් පිට වනු හරි දැන් මම ඔච්චරයි පාට කරන්නේ ඒ මොකද මගේ පුතාලට පිට තියන්න එපේ හරි මගේ පුතාලා දැන් මෙහෙම එකකුත් තියෙනවා එකක් කියන්න එපේ පුතාලට පොල් ගහේ කොළ මුල්ලේ ඉඳලාම ඔයම පාට විතර තියෙනවද පාට අඩු වෙනවද වැඩි වෙනවද උඩනකොට කවුරු හරි කියන්න බලන්න දක්ෂේ පොල් ගහේ කොළ උඩට යනකොට ලා පාට වෙනවද තද පාට වෙනවද කියන්න බලන්න තද පාට වෙනවා සර් තද පාට වෙනවා හරිද ඔන්න බලමු දැන් ඊගා පොල්ලත් එනකොට මේකේ පොඩි වෙනසක් වෙනවා ඒක පොඩ්ඩක් පෙන්වන්න මෙහෙම හැදියා මෙතනින් පෙන්වන්නම්කෝ මෙහෙම ඉස්සෙල්ලාම් පෙන්වන්න මොනවද අලු පාට වෙනුවට තදම පාට ගත්තා. ඒකෙන් අපි පොල් පිටේ හැඩයට ගත්ත මොකද්ද? ලා පොල් පාට. අරගෙන මේ බලන්නකෝ. බලන්න දැන් පාට අඩු වෙච්ච ලස්සන අඩු වුණා මේකේ තියෙන අලංකාරය බලන්නකො ඔගොල්ලෝ ඒ වගේ පාට කරන්නකෝ පුතාලා ඔය විදිහට දැන් පාට කරන්නකෝ මගේ පුතාලා දැන් පාට කරන එක මට ওই විදිහටම ඕනේ. දැන් හැබැයි මෙහෙම දැන්
මිෂ්කලයකට ඔගලන් දානවනේ ප්‍රෝග්‍රෑම් එක දානකොට මට ওই විදියටම පොල් ගහක් වෙන්න තියෙනවා. එහෙම වුණා තමයි පුතාලා ඉගෙන ගත්ත දේ වටිනාකම් දෙනවා. මොකද පුතාලා මෙහෙම අපි ඕන දෙයක් ඉගෙන ගන්නව නැහැ කියන්නේ. ඒකට ඉගෙන ගත්ත දේ වටිනාකම තියෙන්නේ ඒක ඒ ආකාරයෙන්ම භාවිතා කිරීම. ඇන්දල ඉවරද දරුවෝ? ඔව් සර්. මම තව පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඕගොල්ලන්ගෙන්. දැන් අපිට මේ පසුතලයේ තියෙන ආකාශය. ඒ ඉස්සරහෙන් අඳින්න ඕනේ පොල් ගහ. දැන් මොකද අපි කරන්න කියන්නේ බලන්න. පොල්ගා පාට කරලා ආකාශය අඳිනවද? ආකාශය ඇඳලිවර පොල්ගා පාට කරනවා කියන්න බලන්න කවුද? ඇත්තෙන්ම ඉස්සෙල්ලාම පුතේ ආකාශ පාට කරලා තියෙනවනේ. මොකද දන්නවද? පොල්ගහි ඉරිටික මේ වගේ ඉරිටික නැන්න ගන්න බෑ. අන්ට ඒ බෑග් පස්සලෙන් තමයි අය සුදු පාට, සුදු පාට නෙමෙයි සෝරි, ලා නිල් පාට හරි තද නිල් පාට හරි පෙන්වන්න වෙන්නේ. හැබැයි අපි කල්පනාකාරී විය යුතු දෙයක් තියෙනවා. දැන් අපි කියමු ආකාශයේ අඳුරු කොටසකුත් තියෙනවා, අඳුරු කොටස් කීපයකුත් තියෙනවා, ලා පාට තියෙන කොටස් කීපයකුත් තියෙනවා කියලා කියමුකෝ. මෙතෙන්දී අපි මෙයා මේ කියන්නේ පොල් ගහේ කොළ හරියේ වෙනකොට ආකාශ මොන පාටද ගන්න ඕන? අඳුරු හරියද ලා පාට? කියන්න බලන්න කවුරු හරි. දැන් ආකාශේ තවන්න තද නිල් පාට තියෙනවා. හරියක්. තව කොටසක් තියෙනවා ලා නිල් පාට, ආයි තද නිල් පාට, තද ආයි ලා නිල් පාට ඕමම. තර් මේකේ පසුතලයට ගන්න හොඳ ඕගොල්ලෝ කියන්නේ ලා නිල් පාට පසු බිමද තද නිල් පාට පසු බිමද? ලා නිල් පාට සර්. ඔය ලා නිල් පාට පුතා හරි. එහමද ලා නිල් පාට ගැහුවොත් තමයි පුතාලා අපිට මේ පොල් ගහේ තියෙන ওই වර්ණ පෙන්වන්නේ. මොකද තද නිලුයි කොළ පාටයි කියන්නේ සමාන වර්ණ දෙකක්. ඒකෝ යන්න බෑ. පැහැදිලි නේද? එතකොට පුතාලා අද මේ වෙනකොට අපි ඉගෙන ගත්ත දෙයක් තමයි ගහක් අඳින්නේ කොහමද, ගහක් පාට කරන්නේ කොහමද. ඊගාවට අපිට අහපු ප්‍රශ්න තමයි මොකද්ද? පොල් ගහක් අඳින්නේ කොහමද නේද, පාට කරන්නේ කොහමද කියලා. අපි බලමු මේකෙම. මෙතන පාට කරන අය ඉන්නවද පුතාලා? එහෙමනම් පොඩි වැඩක් කරමුකෝ අපි. මේකෙම දැන් අපිට පෙන්වන්න තියෙන මේ පොල් ගහේ පොල් වල්ලක්. පොල් වල්ලක් කියලා කියන්නේ පොල් ගෙඩි සමූහය. අපි ඒකට දැන් අපි කියමු තැඹිලි ගෙඩි කියලා කියමුකෝ. මොන තැඹිලි ගෙඩි තියෙන සමූහයක්. එතකොට එක තැඹිලි තියෙන මෙන්න මෙහෙම පේන. විනේව මෙහෙම පේන. විනේව මේ විදිහට පේන. ආයි මෙහෙම රවුම පේනව තියෙනවා. ආයි රවුමේව පේන. ඔන්නෝම කොහොම තමයි පුතාලෝ තැඹිලි වල්ල අඳින්නේ? නැතුව දැන් සේරම හුඟක් අය කරන්නේ මොකද්ද? තැඹිලි තක්වලා තැඹිලි ඉස්සක් කියලා ගුවන් මොකද කරන්නේ? ඔන්නෝම බෝල ටිකක් දාගෙන එනවා. ඒ බෝල ටිකක් දාගෙන එන එක නෙමෙයි වෙන්න ඕනේ මොකද්ද? ඔය වගේ වෙනස් වෙනවා තැඹිලි ඉස්සක් කියන එකේ තියෙන්නේ. ඒකෙදි පාට කරන ක්‍රමයක් පොඩ්ඩක් වෙනස් වෙනවා තැඹිලි ගෙඩිය. මොකද එන්නේ? මේ හරියේ එනකොට තැඹිලි ගෙඩිය තද පාටට එන්නවා. ඔබ බලන්නකෝ අපි තැඹිලි ගෙඩිය තද පාටින් ගෑවා. තැඹිලි පාට තද පාටින් ගහලා මෙහාට එනකොට මොකද එන්නේ? තැඹිලි පාට ටික කඩු වෙනවා කියලා කියන්නේ අපි කහ පාට මිශ්‍ර කරලා ගන්න මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මොකද ඔන්න තැඹිලි ගෙඩිය දිලිහෙනවා නේද?
තැඹිලි ගෙඩිය දිලිහෙනව නම් එතනම පටන් ගන්න තැඹිලි ගෙඩිය මොකද වෙන්න ඕන මොන හරිය අඳුරු වෙන අඳුර එලා ටිකක් එවලා අතන මෙන්න පොඩ්ඩක් එවලා ඔන්න ආයි ගත්තමන පාටද ආපාරම ඉස්සෝර ඊගාර දැන් මෙතන මේ කෙලින්ම දැන් එතකොට දැන් මම කියන්නේ දැන් තැඹිලි ගෙඩිය මේ හරිය තමයි අර නැට්ට කොටස. දැන් මේකෙත් තියෙන නැට්ට කොටස කියන්නේ කෙලවර ඔතන තියෙන. දැන් තව තැඹිලි ගෙඩියක් තියෙන බලමු අපි ඒක කොහොමද කියලා. ඔහොම කරලා මේක මුදුන් මෙන්න මැදට දාන ඔහොම එක මොකද්ද ඔය වෙනද ඇම්ලි ගෙඩිය මැද එයාගේ කොටස මැද කොටස වෙන්නේ ඔහොම එතකොට පුතාලා මෙහෙම අප පොඩ්ඩක් මෙන්න මෙහෙම මොනවද දුඹුරු පාට ටිකක් මෙන්න මිශ්‍ර කරලා මේ ඇම්ලි ගෙඩි ටික වෙන් කරන්න පුළුවන් අපිට මෙහෙම පොඩ්ඩක් දැකද ඇම්ලි ගෙඩිය ලස්සන ओम तमिली फोर को तीन बोल पाठ कर लसन हरिद මයි පුතාලා සෑහන් සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා හොඳයි අනිත් දවසේ තව යාළුවෝ ටිකත් එක්කව කරගෙන ඉන්න ඕනේ එතකොට තමයි හුඟක් මොකද දවසින් දවස ඕගොල්ලන්ට අලුත් දේවල් කියලා දෙන්නයි යන්නේ දැන් චිත්‍ර විෂය කරලා ඕගොල්ලන්ට ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනා ඉන්නවනම් උදාහරණයක් මේ වගේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙනත් ඕගොල්ලන්ට තේරෙවි චිත්‍ර කලාව කොච්චර පහසුද කියලා හරි එනම් මගේ පුතාලා සිල් දෙනාටම තෙරුවන් සරණයි නම බුද්දාය නම බුද්දාය තෙරුවන් නම බුද්දාය නම බුද්දාය තෙරුවන් සරණයි සදාදී सदा देव नट वाहन नाम बुद्ध सर नाई सर नाई
සර්.